මොකද ඉතින් වර්ල්ඩ් කප් එක මම හිතන්නේ ඇත්තටම සතුරු වෙන්නත් බෑ දුක් වෙන්නත් බෑ මම හිතන්නේ අපි ඕවරෝල් බැලුවම අපි හිටපු තත්ත්වයට වඩා අපි හොඳට කරා කට්ටි හිතුවට වඩා يعني හිතුවේ නැහැ මේමවත් හොඳට එයි කියලා නමුත් මම හිතන්නේ හොඳට කරා අපිට ඊට වඩා හොඳට කරන්න අවස්ථාවල් ගොඩක් තිබ්බා මම හිතන්නේ ඒවා අපි අතින්ම තමයි මිස්ටේක්ස් ඉඳ මිස් වුනේ නමුත් මම හිතන්නේ අපි වර්ල්ඩ් කප් එක හයිවෙන් ස්ථානය ගැන ඇත්තටම සතුරු වෙනා හිටපු තත්ත්වෙත් එක්ක දැන් ගොඩක් කට්ටි හිව්වේ මේ වර්ල්ඩ් කප් එක ශ්‍රී ලංකාවට පස්සේ ගොඩක් වෙලා අෆ්ගනිස්තානෙත් එක්ක අන්තිමේදී ඉඳීගෙන ලංකාව එහෙමුනේ නැහැ ජෙස්ටින්ගින් උදව් ලැබුණා. ඔව් අනිවාර්යෙන් මම ඊතරේකට කිව්වාගේ ගොඩක් මේ යද්දි මේ කියන අපිට උනත් යද්දි මේ කිව්වා අෆ්ගනිස්තාන අපි ඒෂියා කප්පේ පරාද වෙච්චිද්ද අපිට ඒගොල්ලන්ටත් පුළුවන් අඩුම ගන්න ගහන්න කියලා. ඉතින් මම හිතන්නේ අපි ඒකත් කරලා බලනවා ඊට පස්සේ එක එක අය කියන්නේ මම හිතන්නේ හොප්ස් හම්බුනා ඒගොල්ලන්ට අපි දිනනකොට දිනනකොට සවුත් අප්‍රිකාට ගහන්න ඉංග්ලන්ඩට ගහන්න ඉන්දියාවට ගහන්න. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් හොඳට කරලා තියෙනවා මේ මිනිස්සුන්ට හොප්ස් දෙන්න. ගොඩක් හොඳට කරා. නමුත් කිව්වාගේ අපිට මෙන්නට හොඳට කරන්න තියෙනවා. මම හිතන්නේ ඕස්ට්‍රේලියා මැච් එකට ගොඩක් හොඳට කරන්න තිබා සවුත් අප්‍රිකා මැච් එක කියන්නේ හොඳ අපිට සෙමිෆයිනල් එන්න හොඳ අවස්ථාවක් තියදී අපි ඒක හොඳටම කරේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි බලන්න ඕනේ වගේ සිටුේෂන් එකක් ආව කොහොමද ක්‍රීඩා කරන්න කියලා. මොකද අපේ පොටෙන්ෂල් එකට අපි ක්‍රීඩා කරේ නැහැ. ඒක තමයි එකම වැරද්ද. සෞත් මම හිතන්නේ ඕස්ට්‍රේලියා මැච් එක අපි හොඳ ගේමක් දුන්නා. නමුත් මිඩ් ලෝඩ් එකේ පොඩි කැලප්ස් එකක් ඉඳලා මම හිතන්නේ ඒක අපිට කරගන්න හම්බුනේ. ඒ වගේ පොඩි පොඩි ඉන් පැචර්ස් අපිට කරගන්න හම්බුනේ නැති නිසා අපි හයිවෙන පොෂන් එකේ නැත්තම් අපි ගොඩක් වෙලාවට ඒ වගේ වොෂ් අවුට් වුණා මැචස් දෙකක් සමහරකට අපිට දිනන්න කියන්නේ ටුර්නමන්ට් එක බැලුවම මම හිතන්නේ අනිත් සයිඩ් එක බැලුවොත් එකක් වීක් සයිඩ් දෙකක්. ඉතින් ඒගොල්ලන් දෙක අපිට හොඳට කරන්නත් අවස්ථා තිබ්බා. දන්න කොහොම වේද කියලා දිනයිද පරිදි කියලා. නමුත් අපිට අවස්ථා තිබ්බ තරඟ දෙයක්. ඉතින් ඒවත් එක්ක බලද්දී මේ තත්ත්වෙන් ඉවරච්ච මම හිතනවා සෑහීමකටපත් වෙනවා. අනුවතෙන් අවුට් වුණාම මොකද හිතුනේ? ඔය ඇත්තම ගොඩක් දුකක් දැනනවා. මම හිතන්නේ මම සතියක් ලැබලා නැහැ එක් දින තරගාවලියක. ඉතින් ඒ වෙන වර්ල්ඩ් කප් එකේ ඒ වගේම ඕස්ට්‍රේලියාවත් එක්ක ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මම හිතන්නේ මාර ෆීලින් එකක් තිබ්බේ 100ක් ගැවුණා. මම හිතන්නේ ඒක ගොඩක් මම ක්‍රිකට් දීපේට ගොඩක් තව සපෝට් කරනවා. ඉතින් ගොඩක් ආසාවෙන් හිටියේ ඒකයි. ගොඩක් කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ක්‍රීඩා කරේ. මොකද 100 ගැවුවට පස්සේ මම හොඳින් තව ටිකක් හොඳින් ඉක්මනට ලකුණු රැස් කරන්න හිටියේ. නමුත් අවස්ථාවත් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තව එක අවස්ථාවක් තව chance එකක් තියෙනවා මට 100ක් ගන්න. ඒ කියන්නේ ඒක දිර්ගයන් වීමත් තව 100කට යන්න. දැන් රෝහිත් ශර්ම වගේ කට්ටිය ඇවිල්ලා ආපු වෙලේ ඉඳලා ගහනවා වගේ විතරයි කරන්නේ. දැන් ලංකාවේ ඒ වගේ බලන්න බැහැ. මෙම ඒක එක එක ක්‍රීඩකයන්ගේ හැටි. මොකද මම හිතන්නේ ඔවුන්ට කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඔවුන්ගේ බැකප් බැලුවොත් එම විරාට් කොහලි ඒ වගේම ධෝනි IPL එකෙන් හැදිච්ච ගැත්තේ ගොඩක් මම හිතන්නේ IPL ඇතුළේ මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. නැෂනල් ප්ලේයර්ස් ක්‍රීඩකල් ඒගොල්ලෝ දන්නවා කොහොමද ඒ ප්ලේයර්ස්ලත් එක්ක ක්‍රීඩා කරන්න කියලා. ඒ වගේම ක්‍රවුඩ් එක ඒ ප්‍රෙෂර් එක ඒගොල්ලෝ හෑන්ඩල් කරන්න දන්නවා. ඉතින් ඒ දේවල් ඒගොල්ලෝ ගොඩක් දන්නවා. ඉතින් අනිත් එක ඕපනර්ස්ලා දෙන්නට කිසිම බයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ යට බැට්ස්මන්ලා ගොඩාක් හොඳින් ක්‍රීඩා කරන කට්ටිය ඉන්නේ. දිගටම කන්සිස්ටන්ට්ලි ගොඩාක් රන්ස් ගාපු කට්ටිය ඉන්නේ. ඉතින් ඒම තියෙනකොට ඒගොල්ලන්ට බයක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ෆ්‍රීලි සෙල්ලම් කරනවා. ඉතින් මම බැලුවොත් මගේ ගේම සම්පූර්ණ වෙනස්. මට තියෙන ඩියුටි ගොඩක් වෙනස්. ඉතින් මම මගේ රෝල් එක තමයි දැන් කරන්න හදන්නේ. එක එකට එක එක රෝල් තියෙනවා. මම හිතන්නේ කුසල් ජනිත් බැලුවොත් එම ගොඩක් හොඳට ක්‍රීඩා කරා. හොඳින් වේගෙන් ලකුණු රැස් කරා. ලොකු ඒවට කන්වර්ට් කරගන්න බැරි වෙච්ච එක තමයි හිතන්නේ එකම දුක. අපි බැලුවොත් එම අනිත් ටීම්ස් එක බලදී රෝහිත් ස්ටාර්ට් ගත්තම 100ක් ගහලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපිට ඒක හම්බුන්නේ. ඉතින් ඒව තමයි අපි ඉගෙන ගන්න ඕනේ ක්‍රිකට් ගහද්දී කොහොමද මේ දේවල් කරලා කණ්ඩායමක් ජයග්‍රහණය ගෙනියන තැනකට ගෙනියන්නේ කියලා. මාලින්ගෙට දැන් සම්බන්ධයෙන් සූදානම්ද? අනිවාර්යයෙන්ම කියන්නේ මම කැමති නැහැ මේ සමුදෙන්න. මම හිතන්නේ ਉਹ තමයි වර්ල්ඩ් කප් එකේ අපේ කණ්ඩායමේ හොඳම පන්දු යව්වේ. ඕන වෙලාවක ඇවිල්ලා පන්දු අතර දෙන විකට් එකක් කරන් දීලා ජයග්‍රහණ කරපු තරගාලේ ලොකු ඉම්පැක්ට් එකක් කරේ මාලේයයි. ඉතින් මම හිතන්නේ මම පර්සනලි මම කැමති නැහැ යනවට. නමුත් ඔහුගේ ඒක ඩිෂන් එක ඔහු දන්නවා. ඉතින් ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන්ද වැරදි කියලා. ඉතින් ඔහුගේ ඩිෂන් එකට අපි ගොඩක් ගරු කරනවා. ඔහුට හොඳ මේ ෆෙයර්වෙල් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බංග්ලාදේශ ශේරිසගේ. රයිතින් 100 ගන්න හැකියාව කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you very much. www.maubima.lk